මෙරට විනාශයට පත්වන ලද අපරාධකරුවන් යටතේ මෙරට හිඟන රාජ්‍යයක් බවට පත්වන ලද පාලකයන් යටතේ පවත්වනු ලබන අවසන් මෙහෙරළිය තමයි ජාතික ජනබලවේගය අද මේ පවත්වන්නේ. එහෙම නෙවෙයිද? තව මේ දූෂිතයන් යටතේ තව මේ දූෂිත ප්‍රභූතන්ත්‍රය යටතේ එක මේ දිනයක්වත් මේ රටේ තියයිද? එහෙම නැහනේ. නැලැස්ති වෙනවා. ඒ වගේම එළබෙන මේ දිනේ පවත්වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ කියන එකත් අපි මතක් කරන්න කැමතියි. අපි දන්නවා අද මෙතෙන්ට එක්රැස් වෙලා ඉන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාව වගේම අපි අද මේ දිනය මේ මාතර ලක්ෂයකට අධික පිරිසක් අභිමුව මේ දිනය පවත්වනවා. මේ වගේම කොළඹත් එහෙමයි, අනුරාධපුරෙත් එහෙමයි, යාපනෙත් එහෙමයි. එයි මේ දින වලට ලක්ෂ සංඛ්‍යාත ජනතාව සහභාගී වෙමින් තිබෙනවා. මේ ජනතාවගේ එක අපේක්ෂාවක් තිබෙනවා, අරමුණක් තිබෙනවා, බලාපොරොත්තුවක් තිබෙනවා. ඔබ මෙතෙන්ට ආවේ මේ රට මේ විනාශය මුදවා ගැනීම සඳහා අරමුණක් තිබෙනවා. ඔබ මෙතෙන්ට ආවේ ඇයි? අපේ දරුවන්ට මේට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් තිබෙනවා. ඔබ මෙතෙන්ට ආවේ ඇයි? මේ දූෂිතයන් පළව හැරලා මේ රට ගොඩනැගීමේ නව යුගයක් උදා කිරීමේ අපේක්ෂාවක් තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි ඔබ මෙතෙන්ට ආවේ. හැබැයි අපි දන්නවා මෙතෙන්ට ආපු පිරිසට වඩා වැඩි පිරිසක් එළියේ ඉඳගෙන අපි දිහා බලාගෙන ඉන්නවා. ලංකාවේද විදේශගත ශ්‍රී ලාංකිකයන්ද වැඩිම ප්‍රමාණයක් අද ජාතික ජනබලවේගයේ දෙස ඇස් යොමාගෙන ඉන්නවා. එහෙම නෙවෙයිද? එහෙම නෙවෙයිද? ත්‍රිවිල්ලයකට නැංගොත් ඒකේ ඉන්න රීදුරු මහත්තයා මොකද්ද කියන්නේ? සහෝදරයා, මේ සැරේ වෙනස කරන්න අපි ලෑස්ති කියලා කියන්නේ නැද්ද? අපි වෛද්‍යවරයෙක් ගාවට බෙහෙත් ගන්න ගියොත් වෛද්‍යවරුන්ගේ විශාල ප්‍රමාණයක් කියන්නේ මොකද්ද? මේක වෙනස් කරන්න ඔයගොල්ලෝ මැදිහත් වෙන කියලා ඉල්ලන්නේ නැද්ද? අපි නඩුවක් කතා කරන්න නීතිඥ මහත්තයෙක් ගාවට ගියොත් පහුගියදා අපි මේ මාතර නීතිඥ සහෝදරවරු එකතු කරා. සහෝදරියන්, මම හිතන්නේ මාතර ඉන්න අයගෙන් අපේ ජයන්ත පතර සහෝදරයන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් නීතිඥවරු සම්බන්ධ වුණා. ඒ හැමදෙනාම කතා කරන්නේ මොකද්ද? ජාතික ජනබලවේගයේ ජයග්‍රහණ වෙනුවෙන් මැදිහත් වෙන්න කියන. ගොවිබිම් තුල, වැඩබිම් තුල, කාර්යාල තුල. ඒ නිසා මෙතෙන්ට සහභාගී නොවුණු ලක්ෂ සංඛ්‍යාත ජනතාව අද ජාතික ජනබලවේගයේ දෙස ඇස් යොමාගෙන ඉන්නවා. එහෙම නැද්ද? බලාගෙන ඉන්න කාදියාද? ඇස් යොමු වෙලා තියෙන කාදියාද? ජාතික ජනබලවේගය දිහා. ඒ විතරක්ද? විදේශගත ශ්‍රී ලාංකිකයෝ. අපි පහුගිය කාලේ ලාංකිකයන් වාසය කරන රටවල්, වැඩිපුර වාසය කරන රටවල් ගණනාවකට ගියා. ඒ හැම රටේම ලංකාවේ පුරවැසියන් විශාල අපේක්ෂාවකින් බලාපොරොත්තුකින් ඉන්නවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය දිස. ඒ නිසා අපි කියන්නේ මොනවද? අපි කරන්නේ මොනවද? අපි රට හදන්නේ කොහොමද? හදන්න ඉන්නේ කවුද කියලා අද හැමදෙනාම බලාගෙන ඉන්නවා. එහෙම නැද්ද? බලාගෙන ඉන්නවා. හැබැයි ඒ අපේක්ෂා පොදි බැඳගෙන බලාගෙන ඉන්නේ අපි කරේ බලාපොරොත්තුෙන් ඉන්න ජනතාව විතරද? නෑ. වැඩිපුරම අද බලාගෙන ඉන්නේ කවුද? කවුද? ජාතික ජනබලවේගයට එරෙහිව ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් අද වැඩිම බලාගෙන ඉන්න කාදියාද? ජාතික ජනබලවේගය දිහා. වචනයක් වරදීද? අඩියක් තියෙනකොට වරදීද? කකුල පැටලෙයිද? බලාගෙන නැද්ද? බලාගෙන නැද්ද? බලාගෙන තියෙනවා. ඒ නිසා පැති දෙක අභියෝගයක් අපිට තිබෙනවා. එකක්, लक्ष संख्यात जनताव अपेक्षावन सहितव अपि दिया बलाग्री अनि पत्ते අපිට එරෙහිවා යමක් හොයාගන්න පුළුවන්ද දෙයක් කියන්න පුළුවන්ද කියලා සතුටක් බලාගෙන ඉන්නවා එහෙනම් මොකද තියෙන්නේ වඩාත් අනිවාර්ය නේද අනිවාර්යෙන් බලාගෙන ඉන්නවා නේද ඒගොල්ලෝ බලාගෙන ඉන්නව නේද වැඩිපුර එනිසා අපිට වෙනදට වඩා වැඩි අභියෝගයක් තිබෙනවා එක අපි කරේ අපේක්ෂාවන් පොඩි බෙදගෙන ඉන්න ජනතාවගේ අපේක්ෂාවන් ගිලින්න ඉඩ නොදී ජයග්‍රහණය දක්වා මේ ඉදිරියට ගෙන යන්න. ඒක එක අභියෝගයක්. දෙක අපේ සතුරාට කිසිදු අවස්ථාවක් නොදී ඉවසීමෙන් සලසුම් සාගතව මේ යාත්‍රාව ජයග්‍රහණය සඳහා මෙහෙවන්න. ඒ වැඩි අපිට තියෙනවා. මෙතෙන්ට එක්රැස්ලා ඉන්න කවුද? මේ නිකන් පෝස්ට් එකක් දැකලා ආපු අය නෙවෙයි. අද අපිට තිබෙන්නේ හුදු මහජන බලයක් නෙවෙයි. නිකන් මාලිමාවට ඡන්ද දෙනවා, මාලිමාව ජයග්‍රහණය කරන්න ඕන කියලා කියන ජනතාවක් විතරක් නෙවෙයි. මෙතෙන්ට අද එක්රැස්ලා ඉන්නේ සංවිධානාත්මක මහජන බලයක්. එහෙම නෙවෙයි. ඔබ හැමදෙනාම ගමේ කොට්ටාස සභාව නියෝජනය කරනවා. ඔබ හැමදෙනාම ආයතන සභාව නියෝජනය කරනවා. එහෙමද? ඒ නිසා අද ඔබ සංවිධානාත්මක මහජන බලයක්. අපිට ඕන හුදු විසිරුණු මහජන බලයක් නෙවෙයි. ඔහේ කඩාගෙන යන මහජන බලයක් නෙවෙයි. අපිට අවශ්‍යයි විනයක් සහිත संविधानात्मक महाजन बलय अद मे मई दिन अपे मई दिन हतरम दिया बलनायट एक कपि उपकरण मुकद विनयक सहित व्यापार जातिक जन बलवेगी मे विशाल अवकास्तिक रश्मि ඔබ මේ වේදිකාව දෙසට ඇස යොමු කරගෙන නොසලී බලාපොරොත්තුෙන් ඉන්නවා ඔබට විනයක් තියෙනවා එහෙමද නේද හැබැයි අනෙක් වේදිකාවක් බැලුවොත් අනෙක් වේදිකාවක අවට ඉන්න පිරිස දිහා බැලුවොත් විනය සහිත දේශපාලන ව්‍යාපාර නෙවෙයි දැක්කනේ හරෙන් පනන්දු කියන මොකද්ද හැම බස් එකකටම බෝතල් 5 ගානේ දානවා 10 ගානේ හැම බස් එකකටම බෝතල් 10 ගානේ දානවා යනකොට නම් බොන්න එපා එනකොට බොන්නලු. ඊදී බෝතල් 10 තියාගෙන. නේද? ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ විනයක් තියෙන දේශපාලන ව්‍යාපාරය නෙවෙයි. අපි විනයක් තියෙන දේශපාලන ව්‍යාපාරයක්. ඒ විතරක්ද? මේ හැම මේ පෙළපාලියක්ම මේ රැස්වීම දිහා බලපුවාම පෙන්වන්න කරන මොකද්ද? මේක තමයි සංවිධානාත්මකව මේ රැළිය සහ මේ පෙළපාලිය. එහෙම නෙවෙයිද? संविधान पेलपालिया अन्नी संविधान बलयत ए विनयत मे रटत अवश्य है मे रट हे औपपातिक गलागने रटक विनयत नैति रटक अपराध वाली गहन व्यक्ति रटक संविधानात्मक मेहुमक नैति आंडुवक रणील करने दे अमित करने दे रणील दंडने ने मेहम आंडुवट यन्न पुलुवन संविधानයක් නැති විනයක් නැති ආණ්ඩු තියෙනවා පක්ෂ තියෙනවා ඒ පක්ෂ වලට කරන්න පුළුවන් මොකද්ද ඒ පක්ෂ වලට කරන්න පුළුවන් මේ විනාශය මේ විදියට මිදිරියට ගෙන යන්න විතරයි රනිල් වික්‍රමසිංහට පුළුවන්ද අපේ රට විනයක් ගේන්න බෑ සජිත් ප්‍රේමදාසලාට පුළුවන්ද අපේ රට විනයක් ගේන්න බෑ මේ රට හදන්න විනයක් අවශ්‍යයි नीतिයට ගරු කරන සමාජයක් අවශ්‍යයි नीतिයට යටත් වෙන සමාජයක් අවශ්‍යයි අන්නේ සමාජයේ ගොඩනැගීම ජාතික ජනබලවේගයට අත්තරින්න බැරි ලෙස පැවරී තිබෙන වගකීම අපි ඒක ඉටු කරන්න ඕන ඒ විතරක් නෙවෙයි මේ රට ගොඩනගන සංවිධානාත්මක මෙහෙයුමක් අවශ්‍යයි නිකන් නේද මම දැක්කා ඊ රනිල් වික්‍රමසිංහගේ මේ දින වේදිකාවේ සින්දු කියන්න ඉන්දියාවෙන් කට්ටියක් ගෙනවා. දැක නේද? ඉන්දියාවෙන් ගායක ගායිකාව පහක් ගේනවා සින්දු කියන්න. දැක්කනේ. කටුනායක ගුවන්තොටුපළේදී එම කණ්ඩායම පිළිගන්නේ කවුද? සංචාරක මණ්ඩලය. ද රනිල්ගේ මේ රැස්වීම සංචාරක මණ්ඩල රැස්වීමක්. ඒක ආණ්ඩුවේ වැඩක් නේ. හැබැයි ආණ්ඩුවේ කට්ටිය යනවා පිළිගන්න. හැබැයි රනිල් වික්‍රමසිංහ එකක් දන්නවා. රනිල්ට අද සින්දු කියන්නත් ගේන්න වෙන්නේ ඉන්දියාවෙන්. ඡන්දෙට රනිල් වික්‍රමසිංහට ගේන්න වෙන්නේ ඉන්දියාවෙන්. ලංකාවෙන් නම් නොවන බව පැහැදිලි. කියන්නේ බෑ. එනිසා මොකද්ද? ඒගොල්ලන්ට විනයක් නැහැ. සංවිධානාත්මක බලයක් නැහැ. අපේ රට අවශ්‍යයි අද විනයක් සහිත දේශපාලන ව්‍යාපාරයක්. මේ අපරාධ වලින් ගහන වෙලා තියෙන සමාජයේ මේ කඩාවැටීමට භාජන වෙලා තියෙන සමාජයේ යම් විනයකට ගේන්න ඕන. අන්න ඒක ගේන්න පුළුවන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට විතරයි. අපි මේ අත තියලා තියෙන පොඩි වැඩකට නෙවෙයි. හොඳට මතක තියාගන්න. අපි මේ ජාතික ජන බලවේගයේ ගොඩනගන්නේ පක්ෂයකට විරුද්ධව තව පක්ෂයක් නෙවෙයි. එහෙමනම් මෙතන ඉන්න පුළුවන් ද පාරම්පරිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද දීපු දහස් සංඛ්‍යාත ජනතාවක් අද මෙතන ඉන්නවා නැද්ද? ඔය අත උස්සන්නේ ඔය ඉන්නවනේ. මේ ඉන්නේ ඒගොල්ලෝ තමයි. ගිය පාරක් දීපු අය. හරිද? මෙතන ඉන්නේ පාරම්පරික එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දීපු අයද අද එකෙන් ගැලවෙලා මේ මාලිමාව වේදිකාව ආසන්න ඉන්නව නැද්ද? ඉන්නව. ඒ කියන්නේ මොකද්ද මේ? මේ පක්ෂයකට විරුද්ධව පක්ෂයක් නම් ජාතික ජන බලවේගයේ පක්ෂයක් එක්සත් ජාතික පක්ෂ කට්ටිය හිට යන්න ඕන නෑ. ජාතික ජන බලවේගයේ හුදු පක්ෂයක් නෙවෙයි. මේක තව පක්ෂයකට විරුද්ධව ගොඩනගන පක්ෂයක් නෙවෙයි. මේක තව පුද්ගලයෙකුට විරුද්ධව ගොඩනගන පුද්ගලයෙක් නෙවෙයි. ඒගොල්ලන්ගේ එහෙමනේ. රනිල්ට විරුද්ධව සජිත්. නැත්තම් සජිත්ට විරුද්ධව තව කෙනෙක්. එහෙම නෙවෙයි. මේක පුද්ගලයෙකුට විරුද්ධව පුද්ගලයෙක් ගොඩනැගීම සඳහා ව්‍යාපාරයක් නෙවෙයි. මේක පක්ෂයකට විරුද්ධව තව පක්ෂයක් නෙවෙයි. මේක මොකද්ද? ලංකා ඉතිහාසයේ ගොඩනැගෙන ප්‍රබලතම මහජන ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය කියලා කියන්නේ. එනිසා තවදුරටත් පක්ෂ කෝණයෙන් පාට කෝණයෙන් බලන එක අපි අවසන් කරමු. අපේ පැරණි සහෝදරුන්ට අපි කියනවා. අපි මේ දිනේ පවත්වන්න පටන් ගත්තා 1995. මා දන්නා මෙතන 1995 ඉඳන්ම මේ දින වලට සහභාගී වෙච්ච පිරිස ඉන්නවා. ඉන්නවනේ. ඉන්නවනේ. ඒ වගේම පක්ෂ විශාල කඩාවැටීමකට භාජනය වෙනවා. ඡන්ද අඩු වෙනවා. පක්ෂ කට්ටිය දාලා යනවා. ඒත් අල්ලගෙන හිටපු පැරණි සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයක් මෙතන ඉන්නවා. එහෙමනේ. එහෙම ඉන්නවා. හැබැයි ඒ වගේම මීට පෙර අපිට සමන් දුන්නේ නැති, මීට පෙර අපිත් එක්ක එකතුුනේ නැති, මීට පෙර වෙන පක්ෂ වලට වැඩ කරපු දහස් සංඛ්‍යාත පිරිසකුත් මෙතන ඉන්නවා. එහෙමනේ. 90ක් ඉන්නවා අය. හරිද? ඒකෙන් කියන්නේ මොකක්ද? දැන් අපි ගොඩනගන්නේ මහජන ව්‍යාපාරයක් නා. අපි පැරණි වෙන්න පුළුවන්, අපි අලුත් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම තාමත් අපි දිහා බලාගෙන එළියේ ඉන්න දහස් සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. අන්නේ සියලු දෙනාම සම මට්ටමේ තියලා අපි එකතු කරන්න ඕන මේ වැඩේ කරන්න. ඕන නැද්ද? ඕන. දැන් මම දන්නවා සමහර අය කියනවා 100ට 3 51 වෙන්න හාස්කමක් වෙන්න ඕන. එහෙම කියනෝනේ. 100ට 3 51 වෙන්න මැජික් එකක් වෙන්න ඕන. එහෙම කියනවා. මත තබා ගන්න. ඒක හාස්කමක්වත් මැජික් එකක්වත් නෙවෙයි. ඒක අද ලංකාවේ යථාර්ථය බවට පත් වෙලා ඉවරයි. ඒක තමයි ඇත්ත. අපි මේ දිනේ තියෙන ගෝල් පේස් පිට්ටනිය හිල්ලුවා. කොළඹ. හැබැයි දුන්නේ නෑ. ඊදොස් බොහොම අමාරුවෙන් තැන් කීපයක් ඉල්ලලා පාරක් ගත්තා. අපි ඒක දිහා බලනකොට හිතුවා ලක්ෂ 3-4ක පිරිසක් මේ රැස්වීමට සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඒ නිසා කොළඹ ගෝල් පේස් පිටිය දුන්නත් අපිට මදි. ලිප්ටන් වටරවුමත් අපිට මදි. ඒ නිසා අපි කල්පනා කරා හැමදාමත් අපි පහුගිය කාලේ යාපනයේ තිබ්බා. ඊට අමතරව තව රැලි 3ක් තියන්න ඕන කියලා මාතර, කොළඹ සහ අනුරාධපුර. හරිද? දැන් මොකද වෙලා තියෙන්නේ? මේ මාතරට මේ ගලලා තියෙන මහා ජනගංග දෙස බලපුවාම කොළඹට ගියානම් තාමත් කොට්ටාව හයිවේ ගේට්ටුව ගාව බස් ටික නැද්ද? ඔය ගේට්ටුවෙන් දාන්න පුළුවන් මේ බස් ටික. ඒ නිසා මාතර ලක්ෂ ගණනක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ කතා කරලා ඉවර වෙලා මම ඉක්මනින්ම යනවා කොළඹ ඒ රැස්වීමට සහභාගී වෙන්න. හරිද? එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? අද දෙවන්තම ජනතාවගේ විශ්වාසයත් ජනතාවගේ බලයත් මාලිමාවට එකතු වෙලා ඉන්නේ. එහෙමනේ. ඒ නිසා මේක ජයග්‍රහණය කරන්න පුළුවන් වැඩක්. ගහන්න ඕන ගේමක්. නැද්ද? හරි. තව කොච්චර කාලෙද තියෙන්නේ? තව කොච්චර තියෙන්නේ? ජුනි, ජූලි, අගෝස්තු මාසේ ඡන්දේ පටන් ගන්නවා. ඡන්දේ දක්වා තියෙන උපරිම මාස 3යි. අපි දැන් දීර්ඝ කාලයක් විවිධ ආකාරයෙන් අපි වැඩ කරා. නේද? එහෙම වැඩ නොකරන මේ තරම් මහා ජනගඟක් මේ මාතරට කැඳවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. විශාල ලෙස වැඩ කරා. ඒ වැඩ කිරීම කොච්චරද කියනවනම් අපිට එකතු වෙලා ඉන්න මේ ජනතාවගේ සාර්ථකත්වයෙන් අපේ වැඩ කිරීමේ ජයග්‍රහීභාවය පෙන්නනවා. ඒකෙන් විතරක් නෙවෙයි සතුරාගේ කලබල වීම, සතුරාගේ ඇඬියාව බේරෙන්න බෑ. අර සජබේ කියලා එකක් ඉන්නවද? ඇඬියාව. අපිට පාර දුන්නේ එහෙට පාර දුන්නේ. අපිත් එක්ක නැද අරහෙත් එක්ක මල විකාරයක් නේ ලෙඩක්. හරිද? ඊට පස්සේ අපිට විවාදයකට එන්න කියලා තියෙනවා. නේද? අපි මේ 15ට කලින් දින 4ක් දුන්නා. දින 4 මෙයාට වැඩ කිව්වා. රැයත් වැඩ. ඊට පස්සේ අපි දැන් කියලා තියෙනවා මේ මාසේ 20ට පෙර එයා දිනයක් දෙන්න. ඒ ඕන දිනයකට අපි ලෑස්ති. මොකද මේ ඇඬියාව ඉවර කරන්න ඕන. මේ ලෙඩේ ඉවර කරන්න. මල කරදරයක් නේ ලෙඩක් නේ. මොනරාගල පැත්ත ගිහිල්ලා පහේ සිස්සත් ළමයි එකතු කරගෙන මම බය නැහැ විවාදට නිවටේ වගේ පැනලා යන්නේ නේ. වැඩිම බයහාදයා තමයි සෝනගාවෙන් හූ කියාගෙන යන්නේ. එහෙම නෙමෙයිද? මේ මල කරදරයක් මේක ඉවර කරන්න ඕන. ලෙඩ. නේද? අපිට ගොඩක් වැඩ තියෙනවා. මේ ලෙඩ බලා ගන්න වැඩක් තියෙන නේද? මේ ලෙඩුන්ට සාත්තු කරන්න වෙලාවක් තියෙනවද අපිට? එනිසාට හොඳම සාත්තුව දෙන්න මැයි 20ට පෙර එයා ඕනෑම දිනයක් දෙන්න. ඒ දිනේට අපි ලෑස්ති. මැයි 20න් පස්සේ එක්ක මැයි 20ට කලින් ලෙඩේ ඉවර කරනවා, එක්ක මැයි 20න් පස්සේ ලෙඩේ ඉවර කරනවා. කොහොමත් ලෙඩේ ඉවරයි. මේ මොකද්ද මේ කරදරය? මල වදයක්. හරිද? අපි මොකද කරන්නේ? අපි දේශපාලන න්‍යායපත්‍රයක් හදාගෙන එකින් එක හරියට වැඩ කරමින් යනවා. කොට්ටාස් සභා ටික ගොඩනගනවා. කාන්තා සමුළු ටික පවත්වනවා. ආසන සමුළු ටික පවත්වනවා. තරුණ රැස්වීම් ටික පවත්වනවා. ත්‍රිවිධ හමුදා හිතපු විශ්‍රාමික නිලධාරීන් එකතු කරනවා. පොලිස් සාමිකය හදනවා. නීති සාමිකය ගොඩනගනවා. ඉංජිනේරුවන්ගේ සමුළුව එළඹෙන ජූනි මාසේ 1 වෙනිදා කොළඹදී පවත්වනවා. විශ්‍රාමිකයන් රාජ්‍ය සේවයේ එකතු කරනවා. ගමේ ඉන්න සමෘද්ධි නිලධාරියා, ගමේ ඉන්න සංවර්ධන නිලධාරියා අපි එකතු කරනවා. අපි හාමුදුරුවෝ වහන්සේලාගේ පන්සලට එනවා. දේශපාලන සාකච්ඡා කරනවා. ඒක බලවේගයක් ඇටියට ගොඩනගෙනවා. අපේ කතෝලික පූජකතුමා නේද? මවුලවිතුමා, ඒ වගේම Hindu පූජකතුමා අපි එකතු කරනවා. ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරනවා. අපි වැඩ කරනවා. සජිත් ඇන්ටියා අඳෝනාව ලෙඩක්. හරිද? ඒ නිසා අපි මේ වැඩ කරමින් යන්න ඕන. හැබැයි දැන් මා හොගෙන් ඉල්ලනවා ඊටම ප්‍රවේශම් වෙන්න. සතුරා ප්‍රබල ලෙස කලබල වෙලා ඉන්න. ඒ නිසා ඔබ අතින් කිසිදු අත්වරද්දක් වචනයක වැරද්දක් කිසිදු නේද පසුතැවීමකට තුඩු දෙන කිසිවක් කරන්න එපා.